Hello? ඇමතිතු මේ සුබ උදෑසනක්. හැබැයි මේ උදෑසනක්ද සුබ සන්ධෑවක්ද කියලා කියන්න නම් දන්නේ නැහැ. රාජරත්න වෙලාවේ ප්‍රශ්නයක් නැහැ තමුස කියන්න ආපු දෙය කියනවා. සර්ට නම් ඉතින් වෙලාව ප්‍රශ්නයක් නැහනේ. සර්ගේ වෙලාව හොඳයිනේ. මගේනේ වෙලාව නරක් වෙලා තියෙන්නේ. සර්ට නම් ඉතින් රාහු කාලෙත් හොඳයි නොනගතෙත් හොඳයි. රාජරත්න මේ අහනවා මගේ වෙලාව කවදත් හොඳයි. මට හිතෙනවා ඔබතුමායි මමයි හරියට ඔරලෝසුවේ පැය කට්ටයි විනාඩි කට්ටයි වගේ කියලා. ඔබතුමා එක වෙලාවකට පැය කට්ට වෙනවා මං විනාඩි කට්ට වෙනවා. මං එක වෙලාවකට පැය කට්ට වෙනවා ඔබතුමා විනාඩි කට්ට වෙනවා. ඇයිසේ මම කවදත් පැය කට්ට. මං හිතන්නේ මේ දවස්වල ඔබතුමා විනාඩි කට්ට. මොකද ඔබතුමා රවුමක් කැරකිලා එනකොට මං පොඩ්ඩක් හෙල්ලෙනවා. ඇයිසේ රාජරත්න මට ඔය තමුසෙත් එක්ක මනස්ගත කතා කරන්න වෙලාවක් නැහැ. තමුසෙ කියන්න ආපු දේ කියනවා. එහෙම කතා කරන්න එපා සර්. කාලයක් ඔබතුමයි මමයි උදැල්ලයි මහ පොළොවයි වගේනේ හිටියේ. මං ඔබතුමාට ඡන්දෙට කොච්චර උදව් කළාද? රාජරත්න දැන් හරි දැන් කියනවාකෝ තමුසෙ කියන්න ආපු දේ. නෑ සර් මම මේ කියන්න හැදුවේ මං අර කියාපු බිත්තරේ මේ අවුරස්නෙට කලින්ම පුපුරලා පැටිය එළියට ඇවිල්ලා. ඇයිසේ රාජරත්න අඩු මාසෙන් ඉපදෙන දරුවත් එකයි. අඩු දවසෙන් එළියට එන පැටියත් එකයි. දෙන්නගෙම ශරීර සෞඛ්‍ය හොඳ නෑ. මොන විසුදස පැටිය ඉගිලෙන්දත් අදනවා. ඒ වුණට මගේ පුතා කියලා තියෙනවා තටු හයි වෙනකන් ඉගිලෙද ලෑස්ටි වෙන්න එපයි කියලා. මේ කුරුල්ලෙක්ද කිරිල්ලියක්ද? කිරිල්ලියක්. හරි ෂෝක් සර්. බෙල්ලේ මාලෙකුත් තියෙනවා. එහෙනම් ඇයිසේ මාලගිරා පැටිය? ඔව් සර්. කතාත් කරනවා. පෙත්තපු බත් කෑවද කියලා ඇහුවාම බත් ඕනේ නැහැ ඇමතිතුමා ඕනේ කියලා කියනවා. එහෙනම් තමුසේ ආයෙමත් ඔය ගිරාසෙල්ලම පටන් ගන්න හදන්නේ ආ? සර් තරංගයකදී සර් දිනන්න පුළුවන් එක්කෝ මන් දිනන්න පුළුවන්. ජය පරාජය නෙමෙයි තරගයට සහභාගි වෙන එකනේ වැදගත් කියලා කියන්නේ. ඒ වුණාට මං ආවේ තරගෙ දිනන්න. පරදින පරදින වාරයක් ගානේ මගේ හිතට හයියක් එනවා සර්. මම මේ තරගෙ දිනනවා. මම මේ තරගෙ දිනලා කප් එකක් අරගෙන සර්ව හම්බෙන්න එනවා. මහත්තයා කියන්නේ අමුතු ජාතියක මිනිහෙක්. ඔව් මටත් මිනිහා එච්චර ඇල්ලුවේනේ. මට නම් හිතෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. කොහොම දෙයක්ද? කුවයි සාලිය මහත්තයයි එකතු වෙලා නිදානයක්වත් ගොඩ දාන්න යනවද? යක්කඩෝ ඇත්තනේ නම් එහෙම දෙයක් වෙන්න ඕනේ. අන්නම් කියන්නේ සාලිය මහත්තයා උඹට කළෙත් බොරුව. මොකද මට කරපු බොරුව? මලී ගැන හොයන්ඩයි ඩිංගිරි නැන්දත් එක්ක ඔට්ටු වෙන්ඩයි ගමට ඇවිල්ලා ඉන්නවා කියලා බොරුවට පෙන්නලා නිදන් හාරන්ඩ යන්නේ. එයක මාර බඩුවන්නේ. ඔය මේ බොරුලු ටැට්ටරයක් හලනවා බෝකු කටක් හදනවා වගේද නිදානයක් ගොඩ දාගත්තොත්? ඒකනම් ඇත්ත බං. අපි කීයක් හරි සොච්චමක් හොයාගන්න නහින්න වියදම් කරන්න එපේ. තේරෙන්නේ නැද්ද ලෝභ නැතුව 50000 දික් කරනකොට මොකද්ද රහස කියලා? මේ කරන්න තියෙන්නේ මෙච්චරයි. අපි කීයක් හරි දාලා නිදානේ ගොඩ දාගන්න සම්මාදම් වෙන එකයි තියෙන්නේ. හරි. සුමන දාස උඹ තමයි බම් මිනිහා. ඉතින් ඉතින් තව මොනවද කියන්නේ? එයා බොරුකාරයෙක් නෙවෙයි. පිරිමි කියන්නේ එක දවසින් විශ්වාස කරන්න පුළුවන් જાතියක් නෙමෙයි. උන් හරියට බෝදලිම වගේ. තග්ගාලා පාට වෙනස් කරනවා. එයාගේ පරණ ගර්ල් ෆ්‍රෙන්ඩ් ගැන කිව්වම එයාට ඇඬෙන්න වගේ. විශ්වාස කරන්න එපා. ඒක හොරෙක්.
ඇයි එහෙම කියන්නේ? ඔය රටේ ලෝකෙ ගැන දන්නේ නැහැ අමිලා. ඔය හැදුනේ ළමා නිවාසක. ඔයා දන්නවද? සුරේෂ් කියන්නේ මගේ 14 වෙනි කොල්ලා. බුදුම්මෝ. බුදුම්මෝ කියන්නේ? මං මගේ පළවෙනි කොල්ලට පණ වගේ ආදරේ කළා. ඒත් එයාට මාත් එක්ක කෙල්ල 3 දෙනෙක් හිටියා. හේවිනේ මං කොච්චර ඇඬුවද? ඒ වුණාට එදායින් පස්සේ මගේ මේ ඇස් දෙකෙන් එක කොල්ලෙක් වෙනුවෙන්වත් එක කඳුලක් හෙළුවේ නැහැ. බලමු දවසක් දෙකක් ආශ්‍රය කරලා. හරි. අනිත් දවසේ ඔයත් එක්ක මාත් එන්න. කොල්ලෙක් වචන දෙකක් කතා කරනකොට මට කියන්න පුළුවන් ඩුබායි යන්නද යාපනය යන්නද ලෑස්ති වෙන්න කියලා. හරි. අද පන්තියේ කී දෙනෙක් ආවද? එක්කෙනෙක්වත් නැහැ. එක්කෙනෙක්වත් නැහැ. එහෙනම් කෑවයි කියලා ඉතුරු සල්ලි දුන්නේ? මං කෑවේ නෑ බං. මගේ ෆේස් වොෂ් එක ඉවර වෙලා. ඉතින් මම ෆේස් වොෂ් එකක් ගත්තා. තව ලිප්ස්ටික් එකක්. ඔය වගේ පොඩි පොඩි බල ටිකක් ගත්තා. ඒ වුණාට ආයෙ සල්ලි දුන්නාට ඔයා ගන්න යන්න එපා. ඔයා එයත් එක්ක ඇත්තට මේ ෆෙයාර් එකක් පටන් ගත්තට පස්සේ මම සල්ලි ගන්න එක නවත්තන්න. ඔයාට තේරෙයි. එයා මොන වගේ කෙනෙක්ද කියලා. මං කිව්වේ මට ඒ කෙනෙක් එක්ක වචන දෙකක් කතා කරුත් ඇති. මිනිහව තේරුම් ගන්න පුළුවන්. මං හෙට මිනිහත් එක්ක කතා කරන්නම්කෝ. අපියා. ඔයාට තේරුණානේ මලි නිර්මාංශ වැඩිද නෑ කියලා. ඔයා යාට සීමාව දෙනව නේද? ඔයාල දෙන ලැබෙන ආත්මෙදී ආයෙත් හම්බ වෙයි. නිර්මාංශවරුත් මහ පුදුම මිනිහෙක්. පුදුම මිනිහෙක් නෙවෙයි. කෝටියක කිමක් හොයාගන්න බැරි සත්තරම් මිනිහෙක්. ඔයා එහෙම හිතර හිත හදාගන්න මලී. හදාගන්න තරම් හිතක් මට තවත් ඉතුරු වෙලා නෑ මා තියෙනවනම්. කොහොමටත් මදුරංගිගේ අප්පාය ඔයාලා ගෙදර එන එකක් නෑ. නිර්මාංශ ළඟදී මදුරංගිය මැරි කරයි. මහත්තයා බැඳලා මේ ගමට එයි. නෑ මලී. නිර්මාංශ කොළඹ ට්‍රාන්ස්ෆර් එකක් යනවා. ආයි කවදා හරි දවසක මම මහත්තයව දැක්කම. නෑ. නිර්මාංශ කිව්වා ආයි කවදාවත් ඔයා ගැස් දෙකට පේන්නවත් ඉන්නේ නෑ කියලා. ඇස් දෙකට පේන්න ආවේ නැති වුණාට මහත්තයා මගේ ඇස් දෙක ඇතුළේ හිර වෙලා ඉන්නවා. මට ඇස් දෙක වහන්නත් බෑ අරින්නත් බෑ. මටව තේරෙනවා මලී. මට මේ කිසි දෙයක් විශ්වාස කරන්න බෑ තාමත්. මහත්තයා මාව අතහැරලා මදුරංගේ නෝනා බඳිනවා.